అలాగా పుతే දැන් මම ඕගලන්ට පැහැදිලි කරලා දෙන්න යන්නේ මේ වර්නියර් කැලිපර් එක බාහිර හණු නිසා ඇතිවන මූලාංක දෝෂය බාහිර හණු වලින් ගන්න මිනුම් වලට බලපාන එක ඇත්ත. නමුත් එය අභ්‍යන්තර හණු හෝ ගැඹුරු මනින කූරෙන් ගන්න මිනුම් වලට බල නොපාන බව ඉස්සෙල්ලම මම මෙතන ඇඳලා කියලා දෙනවා. ඇඳලා ඔප්පු කරලා පෙන්නනවා. තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි පළවෙනි පියවර එක බලා ගන්න. වර්නියර් කැලිපරේ අපි දැන් ගිය සතියේ කලින් සතියේ ඉගෙනගත් දෙයක්. හරි. අපි ගිය සතියේ ඒ සම්බන්ධ ගැටළු පිළිබඳව සලකා බැලුවා. සාමාන්‍ය වර්නියර් කැලිපරේක බාහිර හණු එකිනෙකට ස්පර්ශ වන විටදී නිවැරදි වර්නියර් කැලිපරේක ප්‍රධාන පරිමාණ බිඳුවත් සමග වර්නියර් බිඳුව එක රේඛීය වෙනවා. ඔය වෙලාවේ අපි අභ්‍යන්තර හණුවල ස්වභාවය ගත්තොත් අභ්‍යන්තර හණු මෙන්න මේ විදිහට මේ තියෙන අචල හණුව මේ රූපසරණ විශාල කරගත් මේ තියෙන සචල හණුව එකමත එක සම්පාත වෙලයි තියෙන මේක නැතුව ස්පර්ශ වෙලා නැහැ ඔන්නෝම තියෙනවා අචල හණුව හා සචල හණුව ඔන්නෝමයි තියෙන්නේ හරි ඔය දෙන්න ඔන්නෝමයි ඉන්නේ මේ සචල මේ පැත්තේ හණුව තමයි මෙහෙට යන්නේ ඒක මේ වෙලාවේ ගැඹුරු මනින කූර පිළිබඳව අවධානය යොමු කළොත් ගැඹුරු මනින කූර තියෙන මේ මෙහෙමයි ඔන්නෝමයි ගැඹුරු මනින කූර තියෙන හරියටම පරිමාණයේ කෙලවර හරි පරිමාණයේ කෙලවර තියෙන මේ වෙලාවේ වර්නියර් කැලිපරේ බාහිර හණුවලවත් අභ්‍යන්තර හණුවලවත් ගැඹුරු මනින කූරත් කිසිම ගැටු නැහැ නිවැරදි වර්නියර් කැලිපරේක ස්වභාවය දැන් මම පෙන්වන්න යන්නේ පුතේ බාහිර හණු නිසා ඇතිවන මූලාංක වරද මූලාංක දෝෂය අභ්‍යන්තර හණු සහ ගැඹුරු මනින කූරේ ගන්න මිනුම් වලට බල නොපාන බව පෙන්වන්න යන්නේ බලපාන්නේ නැහැ බාහිර හණු වල ධන මූලාංක වරදක් තිබ්බොත් අපි දන්නවා බාහිර හණු භාවිතයෙන් ගන්න මිනුමකින් අපි ඒක අඩු කළා මතක ඇතිනේ බාහිර හණු වල ඍණ මූලාංක වරදක් තිබ්බොත් අපි බාහිර හණු භාවිතයෙන් ගන්න මිනුමකට මූලාංක වරද එකතු කළා හරි මෙතෙන්දී අපි අවධානය යොමු කරන්නේ මෙන්න මේ සම්බන්ධව ඒ තමයි මෙන්න මේ විදිහට බාහිර හණුවල අපද්‍රව්‍ය තැන්පත් වීම හේතුවෙන් මූලාංක වරදක් ඇති වෙලා තියෙනවා කියලා හිතන්න මම මේ මූලාංක වරද ටික ලොකුවට පෙන්නනවා මගෙන් අහන්න එපා සර් මෙච්චර ලොකු අපද්‍රව්‍ය තැන්පත් වෙන්න පුළුවන්ද කියලා මම ලොකුවට පෙන්නනවා හරි එතකොට මේ තියෙන්නේ සචල හණුව චලනය වන හණුව ඔය වෙද්දි ඔබට ඔන්නම් දෝෂය මෙතනින් නිර්ණය කරගන්න පුළුවන්
ඔන්නවම ඔන්න ඔය විදිහට එතකොට මේ මූලාංක දෝෂය මේ වෙලාවේ අපේතොත් කුඩා මිනුම 0.1 මිලිමීටර ප්‍රධාන පරිමාණය මිලිමීටර 9ක් 10කට බෙදලා හදපු එකක් කියලා 1 2 3 4 5 0.5 මිලිමීටර ඔගලදී විවිධ කුඩා මිනුම් සහිත වර්ණීය පරිමාණවල ධන ඍණ මූලාංක වරදවල් දන්නවනේ මේ වෙද්දි මේ වෙලාවේ මේ හණුවල ස්වභාවය කෙසේද මේ තියෙන පුතේ අචල අභ්‍යන්තර හණුව ඔබ තේරුම් ගන්න මෙයත් එක්ක තමයි මේ සචල හණුවත් එක්ක තමයි පුතේ සචල හණුවත් එක්ක තමයි මේ අභ්‍යන්තර සචල හණුව යන්නේ මෙන්න මෙයා අභ්‍යන්තර සචල හණුව මෙන්න මෙයා යන්නේ යත් එක්ක हरे मे वेदि मिथन गैपे का तीयन मे गैपे मे मूलांक दोषेवन बिंद 5 मिलीमीटर सामान ये मे वेदि गम्रम कूर मुखद मे हनुवा तेक्कने अभ्यंतर गम्रम कूर गम्रम कूरट मुखद मे प्रमाण मकन क्या मे प्रमाण मकन एलियर पाइन मे प्रमाण एलियर पाइन मे प्रमाण एलियर पाइन अरे ये अनु मेके दी දැම්මම බාහිර හණු භාවිතයේ මිනුමක් ගන්න යන්නේ මේ මූලාංක දෝෂය बाहिर हनु भावते मिनुम गंडे अद्दि मिनुम गंडे अन्ने दंपते परिमाण अगे मेम निरूपण ऐकेत परिमाण आगे मेहमे निरूपण ऐन आयके लिए हरि प्रधान परिमाण आगे हतराय दशम अटाय एक रेखी और अंखे एक देख तुन हतर මේ තමයි අදාළ අගය 4.84 සෙන්ටිමීටර 4.84 සෙන්ටිමීටර මේ තමයි අදාළ අගය 4.84 සෙන්ටිමීටර මේ තමයි අදාළ අගය ඒ අනුව මේකෙදී මේ තමයි අදාළ අගය 4.84 සෙන්ටිමීටර හරි මට කියන්න ඔය කියන්නේ කොයි දුරද මට කියන්න ඔය කියන්නේ කොයි දුරද मेतन मेतन दुरद मे आगे विश्व कंपे कोई दुरद मेतन हनु देखातर दुरद मे विश कंपे हनु देखातर दुर एक दान मेती हनु देखातर दुर
हतराय दशम अटाई हतराय सेंटीमीटर हरे एना दे मे विष्कांबे होना मुकद कर मे विष्कांबे होना मुकद कर मुकद अरे मूलांक दोष बिंदु दशम पहाय मिलीमीटर अड़क रोन मे विष्कांबे की दें हतराय दशम हतराय दशम हताय नमे आय सेंटीमीटर पैदरी हतराय दशम हताय नमे सेंटीमीटर हरे दें हेमोम बलंड दटकियांड अभ्यंतर हनु कोहेदती एन्ने बलंड अभ्यंतर हनु मेती एन्ने पुते मे हनु हरे मेती एन्ने अनित हनु अटाई हतराय अड़कर मेके नैने हरे ऐना दें खाऊ हरिके मेके अभ्यंतर मिनुमाक माइन गमांगीन मे ओग्मे अभ्यंतर मिनुमाक माइन गमांगीन मे खाऊ हरिके अभ्यंतर मिनुमाक माइन गमांगीन मे हरे दम मट किया मेम मे गैपे की देना मे परतरे की हतराय दशम अटाय हतर दभ्यंतर विष्कांबे नेत्तंग एके मूलांक दोषे अड़कर एहट पेन दे किया हतराय दशम अटाय हतराय हरे उन्न ओक तमाय दारु मम क्यूवे ओगोल्लांट वर्णीय कैलिपरेक बाहिर हनुनिसायत मूलांक दोषे अभ्यंतर हनुवलट बलपान्ने कियनेक हरे ओक समाजीन बहु दिनाट तेरेन्ने वर्णीय कैलिपरेक बाहिर हनुनिसायत मूलांक दोषे अभ्यंतर हनुवलट बलपान्ने हरे वर्णीय कैलिपरेक बाहिर हनुनिसायत मूलांक दोषे अभ्यंतर हनुवलट बलपान्ने देखा देंगे देखे तेरे नो दम बल गुरा कूट बल पाना मेटी गंभुर मे अपद्रव्य गणक मनीस मे अपद्रव्य गणक मनीस गंभुर पुडा के लिए पेन दिबे हरे मिन्न मेदेना एक विलावे गंभुर किलवरती है मिथन मेदेना एकरेकीय गंभुरमायन कूर किलवर मिथन एना पुते प्रधान परिमाण बिंदु सापेक्ष वर्णीय बिंदु मेहट यान प्रमाण अनुरूपव गंभुरमायन कूर मक्केनो एलियट यान प्रधान परिमाण बिंदु सापेक्ष वर्णीय बिंदु ओबे ओबे दकुनु अत पैत्तट चालने वन प्रमाण सापेक्ष गंभुरमायन कूर मित्रिंगे एलियट यान दें ए प्रमाण मित्रिंगे एलियट के नन दें मे विद्धि मे विद्धि मिंबल मे ओंबला मे ඔන්නාගේ ගැඹුරක් මයින ගමන් ඉන්නේ කියලා හිතන්නකෝ. පතුලකට ගැඹුර මයින ගමන් ඉන්නේ මේ.
දැන් මේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව සමානයි පුතේ ප්‍රධාන පරිමාණ බිඳුවට සාපේක්ෂව ප්‍රධාන පරිමාණ බිඳුවට සාපේක්ෂව වර්ණීය බිඳුව මෙහෙට ගිය ප්‍රමාණයට පුතේ 4.84 ප්‍රධාන පරිමාණ බිඳුවට සාපේක්ෂව වර්ණීය බිඳුව අර පැත්තට ගිය ප්‍රමාණයට ඒක සමානයි 4.84 සෙන්ටිමීටර් හරි දැන් ඒකෙන් අපි අර මූලාංක දෝෂය අඩු කරන්න ඕනේ මේ එළියට පැන්න කෑල්ල මේක අඩු කරන්න ඕනේ මේ එළියට පැන්න කෑල්ල අඩු කරන්න ඕනේ නෑ නේ ඒ එළියට පැන්න කෑල්ල මෙතන තියෙනවා ඉතින් හැරෙන්න ගිය මේක අඩු කරන්න ඕනේ නෑ ඔන්න ඕක තමයි කියන්නේ වර්නියර් කැලිපර් එක බාහිර අහණු නිසා ඇතිවන මූලාංක දෝෂය අභ්‍යන්තර අහණු හෝ ගැඹුරු මයින කූරට බලපාන්නේ නෑ කියන එක තේරුණාද කියන එක ඔන්න ඔහමයි ඔක රූප සටහන් වලින් ඔප්පු කරන්නේ ඇත්ත ලෝකේ වෙන කතාවක් ඇත්ත ලෝකේ ඔප්පු කරන්න පුළුවන් මේ රූප සටහන් වලින් ඔප්පු කරන්නේ කොහොමයි හරි අපි සටහන්ට යමු පුතාලගේ පිටුවක් ඉඳ තියෙන තැනට ගිහිල්ලා ලියන්න වර්නියර් කැලිපර් එක බාහිර හණු නිසා ඇතිවන මූලාංක දෝෂය බාහිර හණු නිසා ඇතිවන මූලාංක දෝෂය අභ්‍යන්තර හණු වලින් ගනු ලබන මිනුමට බල නොපාන බව පෙන්වීම අභ්‍යන්තර හණු මාගින් ගන්න ලබන මිනුමට බලන පාන බව පෙන්වීම එසේම මෙම මූලාංක දෝෂය එසේ මේ මූලාංක දෝෂය ගැඹුරු මනින කෝරෙන් ගනු ලබන මිනුම් සඳහාද බලන පාන බව පෙන්වා දිය හැක ගැඹුරු මනින කෝරෙන් ගනු ලබන මිනුම් සඳහාද බලන පාන බව පෙන්වා දිය හැකි ගැඹුරු මනින කූරෙන් ගනු ලබන මිනුම් සඳහාද බලන පාන බව පෙන්වා දිය හැකිය ගැඹුරු මනින කූරෙන් ගනු ලබන මිනුම් සඳහාද බලන පාන බව පෙන්වා දිය හැකිය හරි දැන් ඕගොල්ලෝ මෙන්න මේ රූප සටහනයි මේ රූප සටහනයි ටිකක් විශාලට අඳින්න බෑ පුතේ මෙන්න මේකයි මම පිළිවෙලට මේ ටික නිරූපණය කරනවා පැහැදිලිව ඇඳගෙන යන්න බලන්න පළවෙනි එකෙන් පටන් අරන්
පල්ලෙහාර උපසීමාවන්දී හරි ඔය පැහැදිලි කළේ මේ ක්‍රියාවලිය ඇතුලේ අදාළ බාහිර අණු නිසා ඇතිවන මූලාංක දෝෂයේ අභ්‍යන්තර අණු හෝ ගැඹුරු මයිනකුරට බලපාන්නේ නිසා ඔබ දැනගන්න ඕනේ බාහිර අණු නිසා ඇතිවන මූලාංක වරදක් අභ්‍යන්තර අණු හෝ ගැඹුරු මයිනකුර භාවිතයෙන් ගන්න මිනුම් වලින් අඩු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව හරි හරි අදට ඔන්න ඔය සීමාව ප්‍රමාණවත්